අපි අහලා තියෙනවා සම්මා සම්බුද්ධ දේශනාවේ සඳහන් වෙලා තියෙන මේ ධර්ම මාර්ගය අවබෝධ කරගන්න නැත්නම් සසර අවබෝධ කරලා නිවන් මාර්ගය සාක්ෂාත් කරගන්න මූල බීජය ශපයන්නේ සද්ධාවයි කියනවා. ස්වාමීන් වහන්සේ මොකක්ද මේ සද්ධාව? සද්ධාව කියන එක වහන්සේ මොන විදිහටද මේ වෙලාවේදී අපිට උත්සාහ කරන්න විග්‍රහ කරලා දෙන්නේ? ඔව්, එතකොට දැන් අපිට පේනවා මේ මුලාවට වැටිලා, ඔබ දැන් මුලාවට වැටිලා ඉන්න තැනකින් ලිහෙන්න නම් තව කෙනෙක්ගේ උදව්වක් නැතුවම බෑ. හරි. එතකොට තව කෙනෙක්ගේ උදව්වක් නැතුව මේක ලිහා ගන්න බෑ. මේ මේ ගැටේ ඒ තරමට දරුණුයි. මේ ගැටේ දරුණු හින්දා තව කෙනෙක් ඇඟිල්ලෙන් ඇනලා මේක පෙන්වන්න ඕනි තැනකට එනවා. එතකොට හැබැයි දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඉස්සල්ලාම මේක ඇත්තටම පුද්ගල ස්වරූපයකින් තමයි එන්නේ. කවුරු හරි කල්යාණ මිත්‍රෙක් විදිහට පුද්ගල ස්වරූපයකින් එනවා. එතකොට දැන් අපි පුද්ගල ස්වරූපයෙන් එන පුද්ගලයා කෙරෙහි අපිට විශ්වාසය තියෙන්න ඕනේ. දැන් අර පස්වග මහණුන්ට මේක තමාට දවස් පහක් ගියේ ඔවුන්ට බුදුහාඳුරුව ගැන විශ්වාසයක් තිබිච්ච නැති හින්දා. මුලදී පිළිගත්තේ නැහැ. මුලින් පිළිගත්තේ නැහැ. හරි. එතකොට අර නෑදෑ ඉස්සරහට ගියන් පස්සේ මේ ඉන්නේ බුදු කෙනෙක් කියලා ඒගොල්ලෝ පිළිගත්තේ නැහැ. ඒගොල්ලන්ට කලින් හිටපු සිද්ධාර්ථ කුමාරයම තමයි ඒගොල්ලෝ සිද්ධාර්ථ කුමාරයම තමයි ඒගොල්ලන්ට පෙන්වන්නේ. ඉතින් එතකොට තව බොහෝ පිරිසකට දැන් අපි අහලා තින්නේ මේක තෝරගත්ත පිරිස තව බොහෝ පිරිසකට මේක මේ පිළිගන්න බැරි වුණා. ඇත්තටම සිද්ධාර්ථ කුමාරයා රජතුමාගේ පුතා නොවුන නම් අද මේ තියෙන බුද්ධ ශාසනය පවතින්නේ නැහැ. මොකද රජතුමාගේ පුතා කියන ඒම හරි කොහොම හරි මේක විශ්වාසයක් ඇති වෙන්න ඕනේ. ඉතින් දැන් මේ කියන පුද්ගලයා කෙරෙහි ඔබ විශ්වාසයක් ඇති වෙන්න ඕනේ. දැන් මුලින්ම ඒ පුද්ගලයා ගැන විශ්වාසයක් නැත්තම් ඒ පුද්ගලයා කෙරෙහි විශ්වාසයක් නැත්නම් අපි එයාගේ වචන විශ්වාස කරනවද? ස්වාමීන් වහන්සේ කෙනෙක් ප්‍රතිතර්කයක් ඉදිරිපත් කළොත් ඒ කෙනා කෙරෙහි විශ්වාසයක් ඇති වෙනත් අපි එහෙම එකපාර්ට බෑ. ඔව් මම එතනට එන්නම්. මම එතනට එනවා. හරිද? එතකොට දැන් මේ පුද්ගලයා කෙරෙහි මේ විශ්වාසය ඇති වෙන්න ඕනේ. ඒ විශ්වාසය ඇති නොවේ මේක කරගන්න බෑ. ඉතින් මම කියන ඔබ නිර්වාණ මාර්ගය යනකොට ඉස්සෙල්ලාම දැන් ඔබට කියන්න බෑ කවුරු ඔබට මාර්ගය පෙන්වයිද කියලා. දැන් අපි අහලා තියෙනවා දැන් අපි තුමු කවුරු හරි කාන්තාවක් උඩ ඉඳන් පල්ලහැටම රත්තරම් පොරවගෙන එනවා කියලා. අපි මේකක් දාලා අපි සීන ඔක්කොම මේවා ටික දාලා අපි එන කාන්තාවක් ඉන්නවා කියලා. දැන් අපි මෙයා දන්න මොන බනද කියලා පැත්තකට වෙන්න පුළුවන් නේ සමහරට යා මොකක් හරි කියන්න හැදුවෝ. ඔව්. අපි එහෙම පැත්තට වෙන ගතියක් තියෙනවානේ. ඔව්. දැන් එහෙම පැත්තකට වුණොත් අපි ඉස්සරහට විසාකා සිටු දේවිය આવොත් අපිට එයාගෙන් අහගන්න වෙන බණ කාරණා ටික අහගන්න බැරි වෙනවා. දැන් තාපින් තව ගණිකාවක් ඉන්න පුළුවන්. දැන් මේ ගණිකාව දන්න මොන බණද කියලා අපි පැත්තකට වෙන්න පුළුවන්. හැබැයි අපි එහෙම පැත්තකට වුණත් අපි අඹපාලිකෙන් ගන්න ඕන ටික අරගෙන නැහැ. සිරිමා සෝවාන් උපාසකයාගෙන් ගන්න ඕන ටික අරගෙන නැහැ. තව කෙනෙක් ඉන්නවා මිනිවරුවෙක් විදිහට ප්‍රසිද්ධ වෙච්ච කෙනෙක්. එයා මොකක් හරි කියන්න හදනකොට අපි පස්සට තිබ්බ අඩිය තිබ්බ මොකද වෙන්නේ? එයාගෙන් ගන්න තියෙන ටික ගන්න වෙන්නේ නැහැ. මේ අපි අදහස් කරන්නේ ගණිකා වෘතිය ගැනවත් මිනිමරි වෘතිය ගැනවත් නැත්නම් වෙළඳාම් කිරීම ගැනවත් නෙමෙයි. ජීවිතය ගැන එයා මොකක් හරි සිත ගැන මොකක් හරි එකක් කියනවා නම් මම කියන්නේ ඔබ පාපිස්සක් වගේ බිමට බැහැලා ඒක අහන්න. ඒ අහන තැනට ඔබේ සිත හදා ගන්න ඕනේ. මේ විශ්වාසය ඇති වුණ නැත්නම් අපි හැම වෙලාවම පුද්ගල ස්වරූපයකින් කෙනෙක් තෝරගන්නවා. දැන් උදාහරණයක් විදිහට මගේ ඉස්සරහට ක්‍රිස්තියානි පිරිසක් ආවොත් ඒගොල්ලෝ මූලික වශයෙන් තීරණයකට යම්බිලා ඉවරයි. හැබැයි දැන් මම ලෝගුවක් දාගෙන ඒගොල්ලෝ ඉස්සරහට ගියොත් ඒගොල්ලෝ සමහරට අහන්න තැනකට සූදානම් වෙනවා. ඒ කියන්නේ ඔබ හස් මේ අදහස් කරන්න හදන්නේ කෙනෙක් සංස්කෘතිකව කෙනෙක් ගාව තියෙන අනන්‍යතාවයට එහා ගිහිල්ලා යමක් දකින්න කියන එක. ඔව් ඒක තමයි. අපි ඉස්සලාම මෙහෙම අපේ මේ විශ්වාසය ඇති වෙන්නේ ඉස්සලාම මේ රූපයක් අල්ලගෙනමයි. රූපයක් අල්ලගෙන යම් විශ්වාසයක්. දැන් මෙහෙම කෙනෙක්ගෙන් තමයි බණ අහන්න ඕනි. මෙහෙම කෙනෙක්ගෙන් තමයි ඕනි කියලා. මම කියන්නේ මම මේ ඔබට කියන්නේ මේ ඔබ මැදිස්ත වෙන්න කියලා මුලින් මෙන්න මේක පොඩ්ඩක් බිමින් කියන්න. තමයි පොඩි දරුවෙක් වෙන්න පුළුවන්. අපි ඒකට හොඳ උදාහරණයක් තමයි ධර්මාශෝක මහාධිරාජ්‍ය චණ්ඩාශෝකව ඉන්න යුගයේ නීග්‍රෝධ නැමැති පුංචි සාමණේර වහන්සේගේ වචන පද අහලා තමයි මේ මහා චණ්ඩාශෝක රජුරෝ ධර්මාශෝක බවට පත් වෙන්නේ. අපේ රගේ රටවල් වලට ධර්මීය ව්‍යාප්ත වෙන්නත් මහා විශාල පරිසරයක් සකස් වුණේ ඒ අධිරාජ්‍යයේ වෙනස් වීමත් එක්ක. ඒ නැතත් මේ පෞගේ දවස්වල මේ මම හිතන්නේ මේ අන්තර්ජාලය හරහා සංසන්න වූ එක වීඩියෝක
මේ පුංචි දරුවෙක් අවුරුදු 3ක 4ක පුංචි දරුවෙක් යමක් කියන්න උත්සාහ කරනවා. ඔහේ. යමක් කියන්න උත්සාහ කරනවා. උඟක් අය දකින්නත් ඇති. මේ යමක් කියන්න උත්සාහ කරන අපේ පුංචි දරුවෙක්නේ. මෙයා මොනා දන්නවද? අන්න එතකොට අන්න එහෙම අන්න මෙන්න මේ තැනකදී අපි සමහර විට ඒ සමහරට ඒ ජාතසෝතාපන්න දරුවෙක් ඉන්න පුළුවන්. හරි. එතකොට දැන් අපි මේ මේ කියන්න හදන දේ අපි මග හැර ගන්නවා. ඉතින් කවුරුහරි යමක් කියන්න හදනවා නම් අන්න අපි ඉස්සෙල්ලා මේක අහන තැනට ඇති වෙන්න ඕනි. විශ්වාසයක් ඇතික මේ මේකෙන් අදහස් වෙන්නේ නැහැ කියන කියන හැම දෙයක්ම පිළිගන්න ඕනි කියලා. පිළිගන්න හෝ නොපිළගන්න එක වැත්තකින් තියලා ඉස්සෙල්ලා මේ කියන්නේ මොකද්ද කියලා අහන තැනකට අපි යොමු වෙන්න ඕනි. කවුරුහරි ගැනක් කියනවා නම් අපේ පැරණි විවේකයක් තියෙන කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඒ ජීවිතය කියලා. එතකොට දැන් අපි දැන් පේනවා මෙන්න මෙහෙම පොඩි එහෙම ශ්‍රද්ධාවක් තියෙන්න ඕනි කියලා. දැන් අපි අපි කලින්ම පුද්ගලයා ගැන හදාගෙන ඉවරයි රූපය. මෙයා මෙහෙම හාමුදුරුගෙන. ඔය ඔය හාමුදුරුවෝ ගිහි කාලේ මෙන්න මේ වගේ වැඩ කරපු හාමුදුරු කෙනෙක් කියලා. ඉතින් අපි කොහොමද එහෙම කියන්නේ? දැන් ගිහි කාලේ එහෙම වැඩ කරා කියලා දැන් මෙයා දැන් පැවිදි වෙලා වුණාන පස්සේ ඒ එයාමනේ ඉන්නවා කියලා කියන්න බෑනේ. නැත්නම් අපි ඒ හාමුදුරුවෝ මීට අවුරුදු 5කට 10ක කලින් මෙහෙම වෙච්ච කෙනෙක් කියලා. ඒ අවුරුදු පහර 10ට පස්සේ මෙයා වෙනස් වුණාද කවුද දන්නේ? අවබෝධයට පත් වුණාද දන්නේ? කවුද? අපි හොඳටම අහලා තියෙනවා මේ බුද්ධ ශාසනයෙම එක් එක්තරා ආන්දරු කෙනෙක් කීප වතාවක් සිවුරු ඇරලා ගිහිල්ලා දරුවෝ හදලා මෙහෙම නැවත නැවත ආපහු ඇවිල්ලා යා අනාගාමි තැනට වෙනකන් ආවා කියලා. ඉතින් එතකොට අපිට කියන්න බෑ මේ කෙනෙක් සිවුරු ඇරලා ගිය කෙනෙක් හරි කලින් මෙහෙම වෙලා තිබුණා කියලා එහෙම කියන්නත් බෑ. එතකොට දැන් ගිහි කෙනෙක් හරි වෙනම වෙනම රූපයකින් ගන්නත් බෑ. එතකොට දැන් අපි ඉස්සෙල්ලාම දැන් හැබැයි දැන් අපි අර රූපයක් අල්ලලා යම් ප්‍රතිරූපයක් පූර්ණ නිගමනයක් කරන් තියෙනවා. ඉතින් එතකොට දැන් දැන් මේ මේ මෙහෙම මෙහෙම විශ්වාසයක් ඇති නොවුනොත් අපි අර කියන වචන විශ්වාස කරන්නේ නැහැ. එතකොට දැන් මෙතන මේ කියන වචන ටික ගන්න අපේ හිත විවෘත වෙන්නේ නැහැ. දැන් මේක එන්න එක්තරා විදිහක ශ්‍රද්ධාවක්. හරිද? ඕකේ දැන් අර අපේ ස්වාමීන් වහන්සේ කියන්න උත්සාහ කරපු තැන තමයි දැන් ඕක ඒ පැත්තේ තිබුණාත් මේ පැත්තෙත් තව පැත්තක් උඩ නැගින්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔබ මුදල් හෙව්වොත් ඔබට හම්බෙන්නේ මොනවාද? මුදල් හෙව්වොත් ඔබට හම්බෙන්නේ මුදල්. මුදල් හොයන ක්‍රමවේද, මුදල් ගැන කතා කරන අය ඔයවයි. ඔබ කාර් ගැන හොයුවොත් ඔබට කවුද හම්බෙන්නේ? කාර් ගැන කතා කරන යාළුවෝ, කාර් ගැන සංගරා, පාර යනකොටත් පේන්නේ කාර්, ඔය ඔක්කොම. ඔබ ගෙවල් හදන එක ගැන බැලුවොත් අන්න එතකොට ගෙවල් හදන ඒකට ගැළපෙන යාළුවෝ, ඒකට අදාළ මේ වෙළඳ දැන්වීම, ඒකට අදාළ පාරේ යනකොට පේන්නේ ගෙවල්, ඔය විදිහට පේන්න පටන් ගන්නවා. ඉතින් ඒ වගේ තමයි දැන් ඔබත් මේ ජීවිතේ යම් විමුක්තියක් ලැබුවා. දැන් ඔබ මේ අද මේ වැඩතරහන නරඹනවා. ඔබට එහෙම ගොඩ නැගිච්ච කෙනෙක්. නැත්තම් මේ වැඩතරහන පේන්නේ නැහැ. දැන් මෙච්චර channel තියෙද්දි මේ channel එකම දාලා මේකම බලන්න හිතෙන්නේ. අන්න මේ තමන්ගේ පැත්තෙන් මේක ගොඩ නැගිලා තියෙනෝනේ. දැන් මේ මොකක් හරි මේ සම්පූර්ණ සමස්ත පද්ධති තුල මොකක් හරි ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුවෙන් මන් ලියාගන්න මේ මොකක් හරි උදව්වක් ගන්න ඕනේ. එතකොට දැන් මේ මෙතනින් මොකක් හරි ගැලවීමක් තියෙනවා. අන්න මේ මොකක් හරි මේ ගැලවීමට ඕන මොකක් හරි ශ්‍රද්ධාවක් තියෙනවා. ඒකට විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. අන්න මේ විශ්වාසය තියෙනකොට තමයි අන්න එතකොට දැන් මේකත් එකතු වෙලා අර පුද්ගලයා ගැනත් විශ්වාසය ඇති වෙනකොට තමයි අන්න අපිට නිගටි අහන්න පුළුවන් තැනකට හිත හැදෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ පැත්තත් බාහිර පැත්තත් කියන දෙපැත්තම මේක සම්බරතාවයක් එන්න ඕනේ. දැන් ඔහොම සම්බරතාවයෙන් ඇවිල්ලා මේ ශ්‍රද්ධාවේ ඊළඟට වෙන තැන තමයි ඔහොම තැනකට එනකොට දැන් මේ පුද්ගල ස්වරූපයකින් ඉස්සලා මේක ආවට ඊට පස්සේ දැන් ඔබ මෙතනට ආවට පස්සේ දැන් ඔබ අර ගුරුවරයා කෙරෙහි එහෙම නැත්තම් මේ මාර්ගයේ පෙන්නපු කෙනෙක් අපට යමක් තේරුණා නම් ඒ මාර්ගයේ පෙන්නපු කෙනා හරහා මම කියන්නේ ටික කාලයක් ඔහුගේ වචනයත් එක්ක ඉන්න. මම කියන්නේ ඒක පුද්ගල සරණ යාමක් ගැන නෙමෙයි මේ කියන්නේ. ඒ කියන්න හදන්නේ මොකද්ද කියලා පොඩ්ඩ මේ ගැඹුරින් බලන්න. මොකද සමහරට ඔබට එක දේශනාවකින් මේ කියනගෙනගෙන කියන්නේ මොකද හදන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ටිකක් යනකොට ඔබට තව ටිකක් තේරෙයි. එතකොට ඔබට විශ්වාසයක් ඇති වුණොත් තව ටිකක් ගිහිල්ලා බලන්න. හැබැයි ආයි නැවත ප්‍රශ්න කරන්නත් කියලා මම කියනවා. හැබැයි දැන් මේ මෙහෙම ඇවිල්ලා ඔබට එක්තරා තැනකදී ඔබට එයි මේ ඔබ තුල තිබ්බ අර පුද්ගලත්වයේ අතුරුදහන් වෙන ස්වභාවයක් එන්න පටන් ගන්නවා. අර ගුරුවරයා කියන තැන තිබ්බ පුද්ගලත්වයත්
තමන් තුළ තියෙන පුද්ගලත්වයත් කියන දෙකම අතුරුදහන් වෙන තැනක් ඒවි. ස්වාමීන් වහන්සේ මට හිතෙනවා දැන් මාර්ගයේදී අපිට මුණ ගැහෙන සමහර සංදිස්ථානයන් කෙනෙක් මේක අහලා එයා ඒකට ආකෘතිගත වෙයිද කියලා. එහෙම ඔව් ආකෘතිගත වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒක ඒක තමයි මේක තියෙන ගැටලුව. දැන් මේක අහලා දැන් ඔබ මොඩල් එකක් හදාගන්නත් පුළුවන්. ඒ කියන්නේ ආකෘතිය. ඉතින් මම කියන්නේ මාර්ගයේ කොතන හිටියත් නැවත විමසා බලනක හොඳයි. අනිවාර්යයෙන්. මාර්ගයේ කොතන හිටියත් හැම නැවත විමසා බලනක හොඳයි. නැවත නැවත විමසා බලනක හොඳයි. හැබැයි දැන් මේ මාර්ගයට විශ්වාසය නැතුව යන්නත් බෑ. දැන් මේ විශ්වාසය නැතුව යන්නත් බෑ. දැන් අවිශ්වාස වුණ කොහොමද යන්නේ කියලා නවතිනවනේ. දැන් උදාහරණයක් විදිහට දැන් ඔබ විවාහ වෙනකොට ඔබට සම්පූර්ණ විශ්වාස තිබ්බද මේ ජීවිතේ ඉතුරු කාලෙම සන්තෝෂයෙන් ඉන්න පුළුවන් කියලා. හැබැයි ඔබ තීරණේ ගත්තානේ. ඔබ රස්සාවට යනකොට ඔබට ඉතුරු සම්පූර්ණ කාලෙම සතුටින් ඉන්න පුළුවන් කියලා විශ්වාසය තිබ්බද? හැබැයි ඔබ තීරණේ ගත්තානේ. දැන් මේ විදිහට ගත්තොත් ඔබ ජීවිතේ අර ඔබට වැරදිච්ච හැම තැනකදීම ඔබ කිසිම පැකිලීමක් නැතුව ඒ තීරණේ අරන් තියෙනවා. ඒකට විශ්වාසය තියෙනවා. ඒ කියල ඔබට ලැබිච්ච දේකුත් නැහැ. මම කියන්නේ මේකට බහින්න තියෙන විශ්වාසය නම් කඩා ගන්න එපා. මේකට බහින්න වැරදුණක් කමන්නේ බහින්න. තමන්ගේ ආධ්‍යාත්මික විමුක්තිය කියන කාරණාව. ඔව්. බහින්න වැරදුණක් කමන්නේ බහින්න. වැරදි ගුරුවරයෙක් පස්සේ ගියත් කමන්නේ බහින්න. අඩු ගානේ ඔබ ඒ වැරදි ගුරුවරයෙක් පිටිපස්සේ ගිහිල්ලා ඔබ ඒ ඉගෙන ගන්න වැරද්ද තුලින් අර කවදාවත් ඉගෙන ගන්න බැරි පාඩම් ටිකක් ඉගෙන ගන්නවා. එහෙනම් මොකකින් වුණත් කමන්නේ ඔබ වැඩේට ඒ කියන්නේ මෙහෙම අර කල් දම දමා මං වැරදි මාර්ගයයිද නිවනක් කියලා එකක් නැද්ද මට වැරදි ගුරුවරයෙක් හම්බෙයිද මේ බන වරුද එහෙම කියලා හිතන්නේ නැතුව මම කියන්නේ මේක වැඩේට බහින්න කියලා. මොකද ඔබ අනිත් ඒවා කරන්නේ ඔක්කොම ඕව බල්ලා නෙමෙයිනේ. ඕව බල බල නෙමෙයිනේ කරේ. මේකේ මේකේ තියෙන ලක්ෂණය තමයි මේකේ තියෙන හොඳේ තමයි ඔබට වැරදීමත් තුලින්ත් ඔබට පෙන්වන්නේ යම් කිසි පාඩමක්. දැන් හොඳට බලන්න දැන් සිද්ධාර්ථ කුමාරයා ඊට කලින් ගුරුවරු රාශියක් හම්බෙන්න ගියානේ. දැන් ඒ වෙලාවේදී මම මේගොල්ලෝ හරිද වැරදිද කියලා අර ගෙදරට වෙලා හිත හිත හිටියනා. හැබැයි එතනට ගිහිලා අවංකවම මේ කියන ඔක්කොම ඉගෙන ගත්තා. ඉගෙනගෙන ඊට පස්සේ තමයි තේරුම ගත්තේ මේක වැරදි කියලා. ඒ ඉන්න වෙලාවේදී උපරිම විශ්වාසයෙන් හිටියා. හැබැයි ඒ සියලු විශ්වාසයෙන් ඒ වගේම බොහොම විමසීමේ හිටියා. දෙක විශ්වාසයෙන් විමසීම දෙකෙන්ම හිටියා. ඉතින් එතකොට අන්න දීලා අන්න ඒ කියන ඒවත් ඔක්කොම කරලා ඒ වගේ උපරිමයටත් වාරලා ඊට පස්සේ තෝරගත්ත මේක නෙමෙයි මාර්ගය කියලා. ඒක තේරෙතිකර ඒක මොහොතක්වත් එතන හිටියේ නැහැ. ඊළඟ තැනට ගියා. දැන් අපේ වැරද්ද වෙලා තින්නේ අපි සමහර වෙලාවට දැන් මේක තේරුණා තායිත් අපේ තියෙන මාන්නෙහිඳ අපේ ඒ ඊට පස්සේ ඒක හදාගෙන තිනවා ඊට පස්සේ අපේ යාළුවන්ටත් කියලා වටේටත් කියලා ඔක්කොටමත් කියලා සමාජයටත් කියලා මේ ආඳුරංගෙන් තමයි මම බණ අහන්නේ වෙන තමන් අහවල් ක්‍රමවේදයේ තමයි මේව කරන්නේ කියලා. ඉතින් මේ ඔක්කොම දැන් ඔක්කොම මමත් කරගෙන මගේ කරගෙනත් ඉවරයි. ඊට පස්සේ දැන් මේක තේරුණත් ආයිත් පරිස්සම් කරගන්න හදනවා. එතනම ගැටෙන් මේ යනවා. හැබැයි දැන් මේ සිද්ධාර්ථ චරිතය අපිට පේන දැනි තමයි තේරුණේ පළවෙනි මොහොතේම එතනින් අතහැරලා යනවා. අතහැරලා යන්නේ අර කියන ගණාදික තරහට නෙමෙයි. ගුරුවරයා කරේ තරහට නෙමෙයි. දැන් අපි ඊට පස්සේ ආයිත් විමුක්තිය ආයිත් හොයනවා. මාර්ගයේ නැවතත් හොයනවා. නැවතත් අන්න මාර්ගයේ හොයනකොට ඔහොම ඔබට මේ වැරදීම් තුලින්ම තමයි මේක හරි මාර්ගයේ ඇහුවෙන්නේ. මේ නියම ගුරුවරයා හම්බ වෙන්නේ ජීවිත කාලය පුරා විමුක්ති මාර්ගයේ වැරදීම් වැඩි වෙන නිසා. වැරදීම් වැඩි වෙන නිසා. එතකොට තමයි මේක හම්බෙන්නේ. ඉතින් දැන් මම කියාගෙන ආවේ දැන් ඔහොම ගිහිලා ඔබ එක්තරා තැනකදී ඔබට මේ පුද්ගල ස්වභාවයෙන් ඉක්මවා ගිය යම් බුද්ධ ස්වභාවයක් ඔබට දැනෙන්න පටන් ගන්න. පුද්ගල ස්වභාවය ඉක්මවා ගිය යම් ධර්මතාවය තුළින් යමක් දැනෙන්න පටන් ගන්න. එතකොට එතනට ඊට තමයි ඊට පස්සේ සද්ධාව පිහිටන්නේ. ඒක ආයේ අමුතුවෙන් බලෙන් තියාගන්න ඕන සද්ධාව නෙමෙයි. ඒ සද්ධාව ඉබේම පිහිටනවා. ඒ කියන්නේ ධම දර්ශනය වීම තුළ ගොඩනැගෙන සද්ධාව. ඒක ඉබේම පිහිටනවා. ඒ පිහිටෙන සද්ධාය තුළින් ඔබට කොහොමත් එතනින් එහාට මාර්ගය පෙන්වනවා. එතන තමයි අන්න ධර්මයා ගුරුවරයා වෙන තැන. එතනට ආයි කවුරු ගුරුවරු අවශ්‍ය නැහැ. එතනින් එහාට ගුරුවරයා පහළ වෙලා ඉවරයි. ගුරුවරයා තමන් තුළින්ම පහළ වෙලා ඉවරයි. එතකොට ගුරුවරයා ඔබට මඟ පෙන්වනවා. එතකොට ධර්මතාවයට ඔබ එකතු වෙලා ඉවරයි. ඉතින් මේ විදිහට මේ කාරණේ තෝරගන්න. මම හිතන්නේ මේ තැනට එනකන් කෙනෙක් මහා වීර්යයකින් මහා කැපකිරීමකින් ඒ වගේ මහා උත්සාහයකින් ඒ වගේම බොහොම විමසීමකින් ඒ වගේම ඉවසීමකින් ඔව් අර මුල් ටික තමයි අර තමන්ගේ තියෙන අර මාන්නේ පොඩ්ඩක් හැම වෙලාවෙම බිම තියාගන්න පුළුවන් නම් ඒක තමයි මම හිතන්නේ ප්‍රධානම තැන.
හැමදෙරුනේ මේ කාරණාව විග්‍රහ කරන්න අර මම හිතන්නේ ඔබ වහන්සේත් මේ කාරණාවම ඔබ වහන්සේගේ දේශනාවට සමානට අහලා දිනවා අර සෙන් කතාවක් තියෙනවා කෝපි කෝපය සහ ගුරුවරයා කියන. ඔව්. මම හිතන්නේ ඔබ වහන්සේට මතකයි නම් ඒ කාරණාව ටිකක් මතක් කරලා අපේ ඉදිරියට යන්න පුළුවන් මේ මාර්ගය යන්න බොහොම උපනිශ්‍රේ වෙන බොහොම සෙන් බුදුදහමින බොහොම වැදගත් කතාවක්. ඔව්. ඔය දැන් මේ කතාවේ හැටියට මේ එක්තරා මහාචාර්යවරයෙක් හාමුදුරු කෙනෙක් ළඟට ගිහිල්ලා මට බුද්ධාගම උගන්වන්න කියලා කියනවා. එතකොට මේ හාමුදුරු කියන්නේ දැන් ඊට පස්සේ දැන් මේ මේ කියන ගමයි ඉතින් මේ මහාචාර්යතුමා එයාගෙන ගත්ත විෂයයන් ගැන දාර්ශනවාද අරවා මේවා ගැන එතකොට එයා බුදුදහම ගැන දන්න ඒවා ගැන මහා කතන්දර ගොඩක් කියනවා. ඉතින් මේ කියන ඔක්කොම ඉතින් හාමුදුරු අහගෙන ඉතින් අපි එහෙනම් තේ කෝප්පයක් බොන ගමන් මේ කතා කරමු කියලා ඉතින් තේ කෝප්ප දෙකුල් ලෑස්ති කරලා දැන් මේ තේ හදන ගමනුත් දැන් මේ මහාචාර්ය නොනවත්තාම මේ කතා කරනවා. දර්ශනවාද නොයෙකුත් දේවල් තරකවාද ඉගෙනගත්තු විෂයන් මේ ඔක්කොම මේ කතා කරලා නොනවත්වාම එක දිගට කතා කරනවා. ඉතින් දැන් මෙහෙම කරන කම අර හාමුදුරු වචනයක්වත් කියන්නේ නැහැ. ඉතින් බොහොම නියඩව අර තේ කෝප්පේ මේ තේ පෝච්චිය ලෑස්ති කරලා ඊට පස්සේ ඒක කෝප්පයක් අර මහාචාර්යවරයා ඉස්සරහින් තියලා ඒකට තේ වක් කරනවා. දැන් මේ තේ වක් කරනකොට දැන් කොහොම හරි තේ කෝප්පේ දැන් පිරුණා. පිරිලා ඉතිරිලා යන්න පටන් ගත්තා. ඒත් දැන් හාමුදුරු නවත්තන්නේ නැහැ. දැන් දිගටම මේක පිරිලිලා පිරිලා ඉතිරිලා යනවා. දැන් බිමටත් ගලාගෙන යනවා. ඒත් හාමුදුරු නැවැත්වෙන්නේ. දැන් මාචාර්යවර හදිස්සියෙම දැන් මේ කතා කරන අතර ඕක දකිනවා. දැකලා එකපාරම කියන හාමුදුරුවනේ නවත්තන්න තේ කෝප්පය පිරිලා. ඒකට හාමුදුරු උත්තර දෙනවා. එහෙනම් මහත්තයා කෝප්පේ හිස් කරන්න කියලා. දැන් මේක තමයි පළවෙනි පාඩම. බුද්ධාගම ගැන ගන්නකො පළවෙනි පාඩම. හිස් වෙන්න ඕන. හිස් වෙන්න ඕන. හිස් කරන්න ඕන. කෝප්පේ හිස් වුණොත් තමයි අලුතෙන් දෙයක් ගන්න ඕන. ගන්න පුළුවන්. මම කියන්නේ මම ඔකට තව කතාවක් කරන්න. ඔබ කොහොමත් ධර්මයේ අහන්නේ කෝපේ පුරෝගෙනම තමයි. ඔබ ධර්මයේ ඒක අහලා ඉවරනකොට ඒ තුළ සාර්ථක කොච්චර සාර්ථකද කියලා තීරණය වෙන්නේ ඔබ ළඟ තියෙන මේ ලොකු කෝපේ. ඒක පොඩි කෝපයක් නෙවෙයි ලොකු කෝපයක්. මං කියන්නේ කල් දේරමක් වගේ එකක්. ඒකේ මිලිමීටරයක් හරි පිරීලා තියෙන ප්‍රමාණය අඩු වුණා නම් තමයි ඔබ හරියටම ධර්මය අහලා තියෙනවා. මොකද අර තමන් තුළ තියෙන කුණු කොටවල් අඩු වෙන එක තමයි වෙන්න ඕනේ. ඉතින් හැම වෙලෙම කෝපේ හිස් වෙන්න තමයි ඕනේ. සර්ව සම්පූර්ණ හිස් වෙච්ච දවසට තමයි ඔබ නිදහස් වෙන්නේ. මේ දැනුම හැම වෙලාවෙදීම ඔබට සසරත් තනනවා. මේ දැනුම මේ ඔබට දුක ගොඩනගනවා. මේ දැනුම ඔබට මුලාව ගොඩනගනවා. මේ සියලු දැනුම් මම කියන දැනුවත් නොවි ඉන්න නෙමේ. දැනුවත් වෙලා ඒ දැනුමේ තියෙන හිස්භාවය තෝරගත්තට පස්සේ අර කෝපේ හිස් වෙන්න පටන් ගන්නවා. වගේ වෙන්න පටන් ගන්නවා. කෝපේ හිස් වෙනකොට තමයි දුකෙන් නිදහස් වෙන්නේ. මම මේ කීපතාව දැන් තේරෙන්නේ නැතුණට කවදා හරි තේරෙයි. හොඳයි. මම හිතන්නේ යම් කිසි ආකාරයකට අපිට මේ කර්ම කාරණාවන් විග්‍රහ කරගන්නට අවශ්‍ය වන ආකාරයෙන් යම් යම් ප්‍රතිකඩයන්ගෙන් මේ කාරණාව අපිට විග්‍රහ කරගන්නට හැකියාව ලැබිලා තියෙනවා මේ අවස්ථාවේදී.